හයි බොන් සුබෝධි අනාගතයක් සඳහා වූ ධනාත්මක පිවිසුමක් තේමා පාඩේ කොටගත් අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මීට දින කීපයකට පෙර තරමක් විශේෂී වූ වීඩියෝවක් අපගේ නාලිකාව හරහා ඔබ වෙත නිකුත් කළා. තෝරාගත් පිරිසකගේ අවධානයට එම වීඩියෝ ලක් වී තිබුණු මා දුටුවා. එහි අවසානයේ මා සඳහන් කළ එම වීඩියෝවේ දිගුවක් නැවත විකාශනය කරන බව එම වීඩියෝ නිකුත් කිරීමට අදාළ සැබෑ හේතුව සැබෑ කතන්දරය ඔබ වෙත එවිලේ හෙලිකලේ නැත. එම වීඩියෝයේ මාතෘකාව වූයේ ගුප්ත ශක්තියකින් භෞතික වස්තුවක් සෙලවේ හැකි යන මාතෘකාවයි. ඇත්තටම එම උද්ෘතය මා යෙදුවේ මෙහි මා පවසන්නට යන දේ ගැන ඔබගේ කුතුහලය ඇති කිරීමට වඩා ඔබගේ අවධානය වැඩිපුර මේ වෙත ලබා ගැනීමටයි. ගුප්ත ශක්තිය යන්නෙන් අප සමාජ භාවිතයේදී හඳුන්වන්නේ බොහෝ දුරට යන්ත්‍ර මන්ත්‍ර ආදිය මගින් නැත්නම් මන්ත්‍ර ජපයකින් ගොඩනගාගත් ශක්තියක්, අදෘශ්‍යමාන බලවේගයක් ආශිතව ගොඩනගාගත් ශක්තියක් වැනි දෙයක් බව ඔබ දන්නවා. මා මෙහිදී පැවසීම උත්සාහ කළේ එවැනි ශක්තියක් භාවිතයෙන් මෙම මෙවලම සෙල වූ බවක් ලෙස ඔබ සිතන්නට ඇති. අත මෙම කාර්යයට නොයොදවා හිස් අවකාශයක මේ සෙලවිය හැකිනම් පිළිගත හැකියයි සමහර අය කමෙන්ට් කර තිබුණා. මා මෙම වීඩියෝ නිකුත් කරේ හේතුවාදීන් හෝ මෙම ගුප්තමය ශක්තීන් හෝ වෙනත් අදෘශ්‍යමාන ශක්තීන් සම්බන්ධයෙන් විරුද්ධ මත ධර්ණය සමග වාද විවාද ඇතිකර ගැනීමට නම් නොවේ. එහි සැබෑ හේතුව මෙහි තුන්වන වීඩියෝෙන් ඔබ නිවැරදිව දැකගනු ඇති. නැති වූ දෙයක් සොයා ගැනීමට කිසියම් ස්ථානයක ඇති යම් කිසි දෝෂකාරී තත්ත්වයක් හඳුනා ගැනීමට ඇසට නොපෙනෙන දෙයක් සම්බන්ධයෙන් කරන ඕනෑම ගනුදෙනුවකට මෙම මෙවලම් භාවිතා කළ හැකි බව පෙන්වීමටයි මම පසුගිය වීඩියෝ ඔබට නිකුත් කළේ. මෙම වීඩියෝ එහි තව පැත්තක් මා පෙන්වීමටයි සකස් කරනු ලැබුවේ. මෙම වීඩියෝ නරඹන්න එහි අවසානයේ මා ඔබට දක්වන අදහස හොඳින් මනසට තමා ගන්න. අප විසින් භාවිතා කරන එම යන්ත්‍රය තුල ගැබ්වී ඇත්තේ මොනවාද, ඒවයින් කළ හැක්කේ මොනවාද යන්න හොඳින් සියුම නිරීක්ෂණය කරන්න. මා විසින් නැවත නැවතත් පවසන්නේ මෙය මා හේතුවාදීන් සමග හෝ මේවා සම්බන්ධ විවේචන අය ඇති අය සමග වාදයකට විවාදයකට ඒ අයගේ එම දෘෂ්ටියෙන් ඒ අය මුදවා ගැනීමකට මා නිකුත් කරන වීඩියෝවක් නොවන බව කරුණාවෙන් සලකන්න. ජ්‍යොතිෂ විෂය, ගුප්ත ශක්තීන් ආදී සම්බන්ධයෙන් සහ තමන්ගේ සැඟවී ඇති ශක්තීන් සම්බන්ධයෙන් විෂය පිළිබඳ නම්‍යශීලී බවක් ඇති අයට යම් පණිවිඩයක් ලබා දීමටයි මෙම වීඩියෝ මා නිකුත් කරන්නේ. අපි බලමු මෙම වීඩියෝෙන් මා ඔබ වෙත පෙන්වා දීමට උත්සාහ කරන කාරණය පිළිබඳ අවසානයේ දක්වාම මෙයට සවන් දෙන්න. යන්ත්‍ර රාජයා අප කියන විදිහට අපගේ වචනයට අවනතවි ඒ ආකාරයෙන් භ්‍රමණය වෙයිදි කියලා අපි ඒට අනතරනවා දකුණට කැරකෙන්න කියලා. යන්ත්‍ර රාජයා ඔබ දකුණට කැරකෙන්න, ඔබ දකුණට කැරකෙලා පෙන්වන්න. වේගෙන් දකුණට කැරකෙන්න. ඔබට පේනවා දැන් මගේ කිසිම අතේ සෙලවිපින්කින් තොරව මේ යන්ත්‍රරාජය දකුණට කැරකෙනවා. යන්ත්‍රරාජය වමට කැරකෙන්න. වමට කැරකෙන්න, වේගින් කැරකෙන්න. අපි සෙලවිකෙන් තොරව යන්ත්‍ර රාජය වමට කැරකෙනවා. ඔබට දැන් පේනවා ඇති යන්ත්‍ර රාජය ඔබ දැන් නැවතිලා ඉස්සරහට. යන්ත්‍ර රාජය ඔබ දැන් නැවතිලා ඉස්සරහට පිටිපසට යන්න. ඔබ ඉස්සරහට පිටිපසට යන්න. ඔබට පේන වේගෙන් ඉස්සරහට පිටිපසට යනවා. හරි යන්ත්‍ර රාජයා
දැන් ඔබ දෙපැත්තට යන්න වමට දකුණටසේ දෙපැත්තට යන්න වමට දකුණටසේ දෙපැත්තට යන්න වේගෙන් පැද්දෙන්න ඔබට දැන් පේනවා වේගෙන් පැද්දෙනවා යන්ත්‍රාජ ඔබ ඉස්සරහට පමනක් යන්න ඉස්සරහට පමනක් යන්න ඔබට පේනවා මගේ පැත්තට මේ යන්ත්‍රයේ සෙලවීම අඩුයි ඉදිරියට සෙලවීම ඉතාමත් වැඩි යන්ත්‍රාජ මට වම් පැත්ත පෙන්වන්න वाम पैदा पेन नान्ने वाम टे वेगिंग नान्ने वाम टे पेन आदे वाम पैदा रहना वेगी वैडी दक्षिण टेन आदे रेडी वेगिंग वाम टे गमन करना इति मे आकार मेम यंत्रराज अब ओण दिशा मेलिस चलने कल हाकि यंत्रराज मगे परगण के पेन मगे परगण के तीन दिशावट भ्रमण मगे परगण के तीन दिशावट सिलवे ඔබට පෙරෙනවා ඇති මේ යන්ත්‍ර රාජයා දැන් අපිට අපගේ කියන ඒ නියෝගයට අවනත වෙලා අප කියන දිශාවට භ්‍රමණය වෙන සහ දෙපැත්තට පැද්දෙන නැත්නම් අප කියන ඕනම නියෝගයකට අවනත වෙලා කටයුතු කරන ස්වභාවයක් ඇත්තටම මෙහි මොකද්ද සිද්ධවන්නේ මෙහි ඇති කුප්තමය බලය කුමක්ද මම මේට දමා ඇති යන්ත්‍රයේ කුමක්ද මෙහි මා භාවිතා කරන ක්‍රමවේදයේ කුමක්ද මතුරා ඇති මන්ත්‍රයේ කුමක්ද ඔබ දැනගන්න කැමති ඇති මේ තරම විශ්වජනකයි ඔබගේ ගෙවල් පරීක්ෂා කිරීමට නැත්නම් වාස්තු දෝෂ පරීක්ෂා කිරීමට වාස්තු විද්‍යාඥයෙක් ආවත් මෙවැනි දෙයක් රැගෙන ඇවිත් කෙදර එහෙම පරීක්ෂාව සිද්ධ කිරීමේදී එය භාවිත කරනවා නැත්නම් තවත් ඔය ඕනම දෙයක් නැත්නම් නැති වුණු දෙයක් සොයා ගන්නවත් මේ මෙවැනි දෙයක් භාවිත කරන්න පුළුවන් මේ තරමක් මතුරන ලද යන්ත්‍රයක් නැත්තම් කෝටියක් නැත්තම් 1008 වාරයක් මතුරන ලද මන්ත්‍රයකින් මතුරන ලද යන්ත්‍රයක් ලෙසත් සිතුවත් වරදක් නැහැ ඇතරම මෙහි තිබෙන ගුප්තමය බලය කුමක්ද අප එය පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ මෙහිදී මම මෙහි වැඩි විස්තර ඊළඟ වීඩියෝවේදී සඳහන් කරනවා අප බලමු මේ යන්ත්‍රයට ඇතුළත් කර අප ඇතුළත් කර ඇති යන්ත්‍රය කුමක්ද මේ ඇතුළට අප මේ මතුරා තඹ සන්නස කුමක්ද මතුරා සකස් කර ඇති මේට දමා ඇති තඹ සන්නස කුමක්ද යන්න අප පරීක්ෂා කර බලමු එතකොට ඔබට සිතා ගන්න පුළුවන් මෙහි ඇති গুপ্তමය බලය කුමක්ද කියලා ඉතින් මේ යම් කිසි මේ තත්ත්වය গুপ্তමය තත්ත්වය කෙසේදත් මෙහි යමක් තිබෙනවා ඒ තිබෙන දේ කුමක්ද යන්න මම ඔබට මින් ඉදිරියට පැහැදිලි කරන්නම් බලමු මේ මෙහි ඇති මේ ඇතුළත තියෙන මොනවද කියලා අපි ඉස්සෙල්ලම බලමු බලලා ඊට පස්සේ අපි කතා කරමු මේ අනාගතය කියන්නේ මෙහි කුමක්ද මේ මේ ආකාරයෙන් කොහොමද මේ අපේ මනසට අපේ සිතට නැත්නම් අප මෙහෙම අපට ඕන විදිහට අපි අවනත කරගන්නේ අපේ වචනයට අවනත කරගන්නේ කොහොමද කියලා යන්ත්‍රයක් අප කතා කරමු අපි ඉස්සෙල්ලා බලමු මේ ඇතුළත මොනවද තියෙන්නේ කියලා මේ අපිට දැන් පේනවා මේ ඇතුළත තියෙන්නේ මොනවද කියලා මේ හොඳින් බලන්න මේ අනිත් පැත්ත මේ ඇතුළත මොකුත් නැහැ මේ තියෙන්නේ හිස් යන්ත්‍රයක් කිසිවක් නැහැ මේ ඇතුළත මම ඔබට මේ පෙන්වන්නම් අවශ්‍ය නම් मगे वचने भौतिक वस्तु समाट हेतु हरी मनोहारी मनोहारी कथा ඉතින් මේක ඇත්තටම මේ එහෙම මේ මම වාද විවාද කරන්නේ නෙමෙයි මම මුලින්ම සඳහන් කරා මේ යොදාගත්තේ යමක් මෙහි තියෙනවා නෑ තියෙන දේ කොමක් දැන්න මම ඊට පස්සෙ වීඩියෝ එකේදී පැහැදිලි කරන්න භෞතික වස්තුවක් අපිට කිසියම් වූ ශක්තියක් පෙනෙන නොපෙනෙන ශක්තියක් ආධාරයෙන් සලවන්න පුළුවන් ඒ තමයි අපිට මම මේ වීඩියෝ එකේදී පෙන්වන්න උත්සාහ කරේ
මේ කොහොමද කරන්න කියන එක මම නැත්තම් සහ මේ දින පසුබිම කොහොමද කියන එක මම ඉදිරියට වීඩියෝ වලදී පැහැදිලි කරන්නම්. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි. දැන් මේ කිසිවක් නැති මේ හිස් යන්ත්‍රයක් තමයි මම මේ මගේ වචනයට අවනත කරගෙන මට ඌමනා ලෙස ප්‍රමණය කරන්නේ. ඉතින් ඒ පමණක් දැනට සිතේ තබා ගන්න. මොකක්ද මෙහි යථාර්ථය, ඇත්ත මොකක්ද යන්න අප පසුව සාකච්ඡා කරමු. දැනට බොහොම ස්තුතියි. ඔබ කමෙන්ට් කරන්න ඔබගේ ගැටලු නැත්තම් හොඳ හෝ නරක මම මෙතන දැන් ඔබ ඉතරකව මෙහි යම් වරදක් මෙහි මම කුමක් හෝ විජ්ජාවක් කරනවා වගේ ඔබට තේරෙනවා නම් එයත් කමෙන්ට් කරන්න සතුටින් බාර ගන්නවා. බලන්න ඒවා හොඳ දෙයක්. අපි ඉදිරියට කතා කරමු මෙහි ඇත්ත මොකද්ද, මොකද්ද මෙහිදී මම සිද්ධ කරේ. එතකොට මේ මෙවැනි දේවල් ඒ කියන්නේ මෙවැනි මේ මෙහි තියෙන විද්‍යාව සහ ඇත්ත කුමක්ද කියන එක ඉතින් මේ කිසිම ශාස්ත්‍රයකට පහරක් ගැසීමක් නෙමෙයි මේ වීඩියෝ මම නිකුත් කරන්නේ. මේ තිබෙන මේ යම් කිසි යථාර්ථයක් ඔබට හෙළි කරන්න ඔය කුල්ල කරකැවීම නැත්නම් අර මේ මෝල්ගස් සෙලවීම් ඔය බුදයි දැක්කේදී මෝල්ගස් සෙලවීම් වගේ දේවල් කරනවා. කනප්පුවේ විද්දවන ඒ වගේ ගුප්තමය අර භූතයන් ආරූඪ කරගෙන කරන ඒ වගේ කටයුතු දෙනවා. ඉතින් ඒ වගේ දේවල් වුණත් මේ හා සමාන ක්‍රමවේදයකට කරනවා කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් මෙහිදීත් මේ භූත ආවේශයක් නැත්තම් භූතයෙක් බන්ධනය කරලා කරපු දෙයක් වගේ නිකන් කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට දැන් අපිට පේන ඇති ඉතින් බන්ධනය භූතයෙක් බන්ධනය කරන්න නම් ඉතින් අර තඹ සානසක් වෙන්න නැත්නම් තඹ මොනවා හරි ඇතුල් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ තියෙන වෙන ක්‍රමවේදයක් ඒවට. ඉතින් අය නැත්තම් තෙල් මොනවා හරි මතුරලා ඒකට දාලා ඉතින් ඒ බන්ධනය කරන්න. ඉතින් මේක නම් මොකුත් නැහැ. ඉතින් මෙතන ඇතර මෙහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මේ වෙනම දෙයක් තියෙන්නේ. මේක යම් කිසි අප දිනු කරපු මානසිකත්වයකට මේකට අවශ්‍යයි. මම ඒ ගැන ඔබට කතා කරන්නම් ඉදිරියේදී. බොහොම සිස්සෝසි මගේ වීඩියෝ වල සම්බන්ධ වුණාට අප කමෙන්ට් කරන්න. ඔබගේ ප්‍රතිචාර අනුව මගේ ඊළඟ වීඩියෝ මම සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.